මේ මේ අයවැය ඔබතුමාලගේ ඡන්දදායකයන්ට යමක් සිද්ධ වෙලා තියෙනවද රට වෙනුවෙන් යමක් සිද්ධ වෙලා තියෙනවද මම මේක බෑ බලන්නේ IMF එකට ගැලපෙන හැටියට අනිත් එක එන අවුරුද්දේ ඡන්දය එන නිසා මැතිවරණේ වාසියක් අරගන්න මේක හදලා තියෙනවා වගේ මේවා ඔක්කොම අර කියලා තියෙන හැටියට සහනය දෙන්න පුළුවන්ද නැද්ද කියලා අපි අපිට දන්නේ නැහැ ඒ මොකද මීට ඉස්සරත් අර්ග දෙනවා මේක දෙනවා කියලා එක එක ආණ්ඩුවෙන් කියලා ඊට පස්සේ ඒක කරන්න නැතුව තිබුණු කාලය තියෙනවා ඒ නිසා මේ වාට සල්ලි කොහෙන්ද සොයා ගන්න යන්නේ කොහොමද ගෙවන්න යන්නේ කියලා අපිට දන්නේ නැහැ නමුත් එහෙම දේවල් කරන්න පුළුවන් නම් දැන් අපේ ආණ්ඩුවේ එක කර වැඩකාරිය ඔක්කොටම රුපියල් 10,000ක් මාසපතා දෙනවා කියලා කිව්වට ඒ මාසපතා 10,000ක් දෙනකොට බඩු මිල තවත් වැඩි වෙනවා. එතකොට අපිට තවත් 20ක් 30ක් කියලා ඕන වෙයි. ඒ නිසා මේ එක පැත්තෙන් දෙනවා කියලා අනිත් පැත්තෙන් ඒ මේ අයවැය නිසා බඩු මිල වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඕවා ඔක්කොම බලනකොට මේක කොච්චර කොයි තරමට මිනිසුන්ට හොඳක් ලැබෙයි කියලා අපිට කියන්න බෑ. නමුත් මම උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න දෙමළ මිනිසුන්ගේ මේ රෙප්‍රසෙන්ටේටිව් කියන්නේ නියෝජිතයා හැටියට මම බලන්නේ මේකේ තවත් දෙයක් මට දකිනවා. මොකද අර ඔය අයවැය මේ එයාගේ කතාවේ ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනය කරලා අපිට දෙයක් දුන්නා. එකෙන් 58 59 වෙන්න ඇති මට හරියට මතක නැහැ. ඒ පන්තියේ දාලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවෙන් කරන්න ඔය ප්‍රොජෙක්ට්ස් ටික මේ පළාත් සභාවේ මේ සෙක්‍රටරි එකට සිගල මොකද්ද? පළාත් සභාවේ ලේකම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා දාලා තියෙනවා. එතකොට පළාත් සභාවට අයිතියක් තියෙනවා ඒ පළාත්වල ඒගොල්ලන් මොකද කරන්න ඕනේ කියලා ඒක අපි බලය බෙදලා මේවා කොහොමද කරන්න ඕනේ කියලා 13 වෙනි සංශෝධනයේ කියලා තියෙනවා. එහෙම දෙයක් තියෙනකොට මධ්‍යම ආණ්ඩුවෙන් කරන්න යන එක මේගොල්ලන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කියනකොට දැන් මොකද කරන්නේ දැන් පළාත් සභාව ඔක්කොම මධ්‍යමට යටත් කරලා ඉදිරියට අරන් යන්න තමයි බලන්නේ. එතකොට ඒකෙන් අපි මොකද දකින්නේ පළාත් සභාවේ ඡන්දය මේ මැතිවරණ මීට පස්සේ තියනවාද කියලා අපි අහන්න තියෙනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ෂන්ස් නැතුව යන්නත් පුළුවන්. ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් නැතුව යන්න පුළුවන්. එයාගේ අර අදහස එහෙමයි අපිට පේන්නේ. එතකොට මෙච්චර දවස් අපි එයාත් එක්ක සාකච්ඡා කරලා අර පළාත් සභාවට තිබුණු අයිතිකම මේගොල්ලන්ගේ අර මේ මේ අයිතිකම ඔක්කොම මධ්‍යම ආණ්ඩුවට අරගත්තා ඒවා ආපසු දෙන්න ඕන කියලා අපි එයාත් එක්ක සාකච්ඡා කරලා ඒකට කමිටුවක් දාගන්න කතා කරලා තිබුණා. දැන් ඒ කමිටුවක් නැහැ. ඒක ගැන මොකුත් කතාවකුත් නැහැ. දැන් ඇවිල්ලා කියනවා පළාත් සභාවේ වැඩ ටික ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ වැඩ ටික පළාත් සභාවේ ලේකම් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මේවා බලනකොට අපිට උතුරු නැගෙනහිර පළාත්වල මිනිසුන්ට අර බලය බෙදා ගන්න තරමට මුකුත් කරන්න යන්නේ නැහැ වගේමයි පේන්නේ. සම්පූර්ණයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ බලය ලංකා පුරාම ඒක ස්ථීර කරලා ඔය මේ ආමි මේ හමුදාව මගින් ඒක කොහොම හරි අපි යටත් කරලා කොහොම හරි තියාගෙන ඉන්නයි කරාගෙන යන්නයි බලන්න කියලා මට පේනවා. ඒ නිසා මේ අයවැය දෙමළ මිනිසුන්ට නැත්නම් උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න මිනිසුන්ට ටිකක් භයානික තත්ත්වයක් තියෙන බවයි මම දකින්න. දැන් මේ වෙද්දි එතකොට දැන් ඔබතුමා කියන්නේ දැන් ඉදිරි මැතිවරණයක් එනවා. එතකොට ජනාධිපතිතුමා යම් පොරොන්දු දුන්නනේ 13 වෙනි සංශෝධනයේට යම් ක්‍රියාත්මක කරනවා ඒකට යම් යම් සහන දෙනවා කියලා ඔබතුමා සාකච්ඡා කරන්නේ. දැන් මේ අයවැයත් එක්ක හිතෙන්නේ ඒව නොදෙනවා කියලා.
එහෙමයි මං හිතන්නේ. ඒ කියන්නේ ඒක දැන් ඊට පස්සේ ඒක කරන්න නැහැ වාගේ පේන්නේ මට. දැන් ඉතින් එහෙම එකක් මොනා හරි කරන්න ඕන නම් දැන් ඉතින් අපි ඉන්දියාවට කියලා මේක පොඩ්ඩක් බලන්න කියලා අහන්න තියෙනවා. මොකද ඉන්දියත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ 13 වෙනි සංශෝධනය ගෙනාවේ. ඉතින් ඒක ඒකපාක්ෂිකව මේගොල්ලන් ඒකට විරුද්ධව කරාගෙන යනවා නම් ඉන්දියාවෙන් ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. මොකද මේ අපිත් එක්ක සාකච්ඡා කළා මෙහෙමයි කරේ මෙහෙමයි කිව්වේ බලේ ඒක තරමට බලේ බෙදලා දෙනවා කියලා. ඒ වුණාට ඒවා මොකුත් දැන් කරන්න විදියක් නැති හැටියට ඔය මේ අයවැය තියෙන්නේ මොකද කරන්න යන්නේ කියලා අහන්නත් පුළුවන්. නමුත් දැනට අපට පේන්නේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කිසිම ඒ කියන්නේ තීරණයක් අරන් නැහැ. ලබන වසරේ මැතිවරණ වසරක් ඔබතුමාලගේ සහ ඔබතුමාලගේ ඡන්දදායකගේ ඡන්දය මේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙයි. එතකොට මොන හරි කරන්නේ? දැන් අපි හිතන්නේ වැඩිපුර පක්ෂවල හිතන්නේ දෙමළ එක්කෙනෙක්ව අපේක්ෂක හැටියට දාලා උතුරු නැගෙනහිර පළාත්වල ඉන්න මේ වෝටර්ස්ලාට ඒ අපේක්ෂකට ඡන්දය දාන්න කියලා අහන්න. මොකද අපේ දැන් අද එනකන් තාම උතුරු නැගෙනහිර පළාත්වලට දෙන බලය බෙදා ගන්නවා කියලා කියපු දේවල් මුකුත්ම කරලා නැහැ. සම්පූර්ණයෙන්ම හමුදාව අරන් ඇවිත්ලා මිනිසුන්ගේ වැඩ ටික අරගෙන ඒගොල්ලන් කරාගෙන යනවා. මිනිසුන්ගේ ඉඩකඩම් අරගෙන ඒගොල්ලන් මේ ගොවිතැන් කරනවා. ටුවරිසම් ගැන ඔක්කොම ඒගොල්ලන් අරන් තියනවා. ඉතින් මෙහෙම එහෙම කරාගෙන යනකොට මිනිසුන්ට කිසි දෙයක් කරාගන්න ඉඩ නැතුව හමුදාවේ එහෙ ස්ථීර වශයෙන් හමුදාව තියාගෙන ඉන්නවා. ඇත්ත වශයෙන් මේ ලෝකේ 14 වෙනි රට අපේ රට මේ හමුදාවේ මේ ගාන බලනකොට අපිට 331,000 වටේ ඉන්නවා. දැන් ඉංගලන්තේ 90,000 තමයි ඉන්නේ. ඉතින් ඔච්චර ගණන් මිනිස්සු මේ බටේ එකතු කරලා ඒ ඔක්කොම ඒකෙන් තුනෙන් දෙපංගුව උතුරු නැගෙනහිර පළාත් තුළ තියෙනවා. එතකොට අපිව යටත් කරන්න අපේ ඉඩකඩම් අරගන්න අපට අපේ ආරක්ෂාව කරන්න නැතුව ඒකට බාධාවක් දාන්න ඒ කියන්නේ දීවරයෝ ඒගොල්ලන් මොකුත් කරන්න නැතුව ඔක්කොම තමන්ගේ බලය යටතේ ඔක්කොම කරාගෙන යන්නයි බලන්නේ. ඉතින් දැනට අපේ තත්ත්වය බොහොම මොකක්ද කියන්නේ භයානිකව තියන්නේ. දැන් ඒ කියන්නේ දමිල අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකද? නෑ, බලාපොරොත්තු වෙන්නකට හේතුව මම දැන් ඔයාලට කිව්වේ. මෙහෙම වෙන නිසා අපි මේ වැඩිපුර අය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමයි ඡන්දය දෙන්න අදහසක් තිබුණේ. දැනට තියෙන තත්පියට මං හිතන්නේ ඒගොල්ලන් රනිල්ට ඡන්දය දෙයි කියලා. ඒ නිසා දෙමළ අපේක්ෂක දාලා අපේ මේ බෝට්ස් ටික එයාට දීලා අපි කොහොම හරි අර 50% ගන්න නැතුව ඒගොල්ලන්ට බාධාවක් කරන්න හැටියට ඒ කියන්නේ අපට කිසි දෙයක් දෙන්න නැති නිසා අපි මේක කරනවා කියලා පෙන්වන්නද. එහෙමයි අදහස තියෙන්නේ. ඔබතුමා කිව්වේ පෞගේ දවස සාකච්ඡාවල්දී අපිට ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා. අපි ජනාධිපතිතුමා මේක කරනවා කියලා මට අපිට විශ්වාසයක් තියෙනවා. එහෙමයි කිව්වේ. ඒක ඇත්තමයි. ඒ කියන්නේ ඒ විශ්වාසය මේ ඇයවැයේ දාලා තියෙන දේවල් බලනකොට පොඩ්ඩක් ඒක අඩු වෙනවා. ඒ කියන්නේ ඒ විශ්වාසය කඩාබිඳලා තියෙන්නේ දැන්. ඔය වගේ මන්ත්‍රීතුමා දැන් දෙමළ උතුරු නැගෙනහිර මන්ත්‍රීලා හැටියට ඔබතුමාලා රට පාලනයට හවුල්ුන් නැති වුණාට මේ වගකීමේ මේ වගේ බජට් එකක් මෙතෙන්ට එන්න ඒ වගකීමෙන් විඳින්න බෑනේ. එතන ඔබතුමාලාත් ඒ වගකීමට හවුල්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ. නෑ නෑ, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට ඒක හරි. ඒ කියන්නේ රට එක රටක් හැටියට පාර්ලිමේන්තුව තියෙනවා. නමුත් අපේ තනිකම අපේ උතුරු නැගෙනහිර පළාත්වලටම
තනිකර ප්‍රශ්නවල් තියෙනවා. ඒ ප්‍රශ්නවල් ඒ ප්‍රශ්නවලට විසඳීමක් සොයාගන්න නැතුව අපිව නිකන් මේ මේ අනිත් මිනිසුන්ගේ ඔය ඔය මේ මේ මොනවද කියන්නේ පිටිපස්ස යන්නේ මේ මේ ඒගොල්ලන් ඒගොල්ලන් කියන්න හැටියට කරාගෙන යන මිනිස්සු හැටියට අපි අපිව සලකන්නේ හොඳ නෑ නේද? ඒකයි මං කියන්නේ. දැන් ඔබ ඔබතුමා තීරණය කරත් වෙනම දමිළ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා කියලා අනික් දමිළ පක්ෂයකට එකඟතාවය දෙයිද? දෙයි. ඒගොල්ලන් මම මේක කිව්ව නෑ. ඒගොල්ලන් කියලයි මම දැන් ඔයාලට කියන්නේ. මම නෙමෙයි ඕක ගැන ඉස්සර කතා කරේ. ඒවා කතා කළේ අනිත් පක්ෂවත් ෆෙඩරල් පාර්ටි ඉස්සර කතා කරා. ඊට පස්සේ ඩෙමොක්‍රටික් ෆෙඩරල් පාර්ටි ඩෙමොක්‍රටික් TNA කතා කරා. දැනට තමයි මගේ දැන් මේ මේ ඇයවැයට පස්සේ එහෙම කෙරුවති මොකද්ද කියලා මාත් හිතනවා. ඔබතුමාලා ඡන්දෙකදී එකතු වෙලා ගමනක් යන්න හදන්නේ පුළුවන්ද කියලා බලනවා. අපි පුළුවන්ද කියලා බලනවා. ඔව් එහෙම කෙරුවතින් දෙමළ මිනිසුන්ගේ ඡන්දය වැඩිපුර එක්කෙනෙකුට ලැබුණතින් අර සිංහල අපේක්ෂකෙන් දෙන්නගේ අර මේ මේ තරංගයේ අර එකෙනෙකුට 51% ගන්න ඕනේ කියන්නේ එක නැතුයි යන්න පුළුවන්. ඒ නිසා ඒවා ඒ කියන්නේ අපේ අපට කිසිම බලයක් නැහැ. ඒ දවස්වලදී ආයුධ බලය ඔක්කොම තිබුණා ඒවා බුකුත් නැහැ දැනට. දැන් අපිව ගණන් ගන්නෙ නැහැ. ඉතින් මොන හරි අපි පෙන්වන්න ඕන අපට තියෙන දැන් අපේ ප්‍රශ්නවල මෙහෙම තියෙනවා කියලා අපි පෙන්වන්න දෙනවා. දැන් මීට ඉස්සර මම ජනාධිපතිතුමාත් එක්ක අපේ ප්‍රශ්න කතා කරලා එයා හොඳින් කතා කරුවා මම මේක කරන්නම් කියලා. ඒ වුණාට සෙප්තැම්බර් මාස පළවෙනිදා අර කමිටුවක් ඉදිරි මේ පිහිටවනවා කියලා කිව්වා ඒක කෙරුවේ නැහැ. ඔක්තෝබර් පළවෙනිදා කිව්වා ඒකත් කෙරුවේ නැහැ. ඒකට හේතුව පිටරට යනවා කියලා කිව්වාට ඒක කරන්න තිබුණා යන්න ඉස්සර ඒකත් කෙරුවේ නැහැ. ඉතින් එහෙම එකක් දැන් කරන්න යන්න නැහැ කියලා මං හිතනවා. මොකද එයාගේ ඇයවැයේ මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව යටත් වෙලා වැඩ කරන්න ඕන කියලා දාලා තියෙනවා. ඉතින් එහෙම කල්පනාවක් තියෙන එක්කෙනා බලය බෙදන්න ඉදිරියට එනවා කියලා අපි හිතන්න බෑ. ඒක තමයි මම කිව්වේ. මේ රටේ මෙච්චර ප්‍රශ්න තිබිච්චි ඒ වගේ දෙයක් දැන් බලය බෙදීම අල්ලගෙන යන එක හොඳයිද? මං කියන්නේ සාධාරණයි කියන එක. බලය බෙදන්න නැතුන නිසානේ උතුරු නැගෙන හිර පළාත්වල මේ මිනිස්සු ඔච්චර ප්‍රශ්නවලට යටත් වෙලා තියෙන. දැන් බලන්න ඔගොල්ලන්ගේ පත්‍රවල කොහේ හරි සිංහල ඉංග්‍රීසි පත්‍රවල උතුරු නැගෙන හිර පළාත්වල ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්නවල ලියලා තියෙනවද කොහේ හරි? මේ මේ අප්කන්ට්‍රිය ගැන තියෙනවා. නමුත් උතුරු නැගෙන හිර පළාත්වල නිවුස් මොකුත් නෑ මෙහෙ. ඒ වගේම දකුණේ තියෙන මේ ප්‍රශ්නවල මොකුත් අපට එන්නේ නෑ එහෙ. අනිත් එක ඉංග්‍රීසි පත්‍රය එනකොට පරක්කු වෙලා එන්නේ. වැඩිපුර අපට ඉංග්‍රීසි පත්‍ර කියවන්න වෙලාවක් නෑ. උදේ පාන්දර දෙමළ පත්‍ර තමයි අපි කියවන්නේ. දැන් ඒක මොනා මොකටද මම මේ කියන්නේ එන්නේ? මොකද අපේ ප්‍රශ්නවල ඔයගොල්ලන්ට දන්නේ නෑ. මොන ප්‍රශ්නවලද අපි මූණ දෙන්නේ උතුරු නැගෙන හිර පළාත්වල කියන එක සිංහල සහෝදරයන්ට දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන් මෙන විදියට හිතන්නේ. දැන් ඔයාගේ ප්‍රශ්නේ ඉඳලා ඒක මට දැනගන්න පුළුවන්. මෙච්චර ප්‍රශ්න තියෙනකොට ඔය බලය බෙදන්නේ ඕවා නිකන් නෑ. අහන්න එකට හේතුව ඕගොල්ලන්ට අපේ ප්‍රශ්න දන්නේ නැහැ. දැන් හමුදාව 3-2 දෙපංගුවක් අපේ ඉඩමේ තමයි දාලා තියෙන්නේ. හැම එකටම ඒගොල්ලන් ඉඩකඩම් මේ අත්පත් කරනවා. අපේ කුඹුරු වැඩ කරනවා. මේ වෙන වෙන මේවා කරන ටුවරිසම් කරන හොටෙල්ස් දානවා, රෙස්ටෝරන්ට්ස් දානවා. දීවරයොත් එක්ක ඒගොල්ලන් සම්බන්ධ වෙලා පිටේ ඉඳලා එන දීවරයොන්ට ඉඩ දෙනවා. අපේ දීවරයොන්ට මාළුවල්ලන්ට ඉඩ දෙන්නේ. ඉතින් ඔහොම ප්‍රශ්නවල කීප තියෙනවා. ඔයගොල්ලන්ට දන්නේ නැහැ. මම දැන් කලින් සාකච්ඡා වලදී ওই කඩින් කඩ ওই ප්‍රශ්න ටික විසඳගෙන ආව නේද? ටික පිළිවෙලකට ඒ කියන්නේ රනිල් මහත්තයාට මම කිව්වා මෙහෙමයි ප්‍රශ්නවල මේවා තියෙනවා. මේවා ගැන ඔබතුමා තීරණයක් ගත්ත තින් අපිට වාසියට තීරණයක් ගත්ත තින් මට අපිත් ඔයගොල්ලන්ට ඔයාට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා සහනය දෙන්න පුළුවන්. ඒක හරි කියලා කිව්වා. එනකොට ඒකෙන් දෙකක් තුනක් විතර කරා. ඒ කියන්නේ
දැන් හිරවාරේ ඉන්න අර මේ ගොල්ලන්ගෙන් වැඩිපුර 36 ඉඳලා දැන් 14 18 10 15ක් විතර තාම ඉන්නවා. ඒ උනාට අනිත් අය ඔක්කොම හැමින් නිදාස් කරලා. ඒ උනාට ඒක ආණ්ඩුවෙන් නෙමෙයි. ඒක උසාවිය මාර්ගයෙන් ඒගොල්ලන් නිදාස් කරලා තියෙනවා. ආණ්ඩුව කිව්වට ඒක උසාවිය මාර්ගයෙන් තමයි නිදාස් කරලා තියෙන්නේ. කොයි එකටත් ඒක මේ කොටසක් හරි ගැස්ලා තියෙනවා. දැන් ඉතින් අර ඉඩ කඩම් ගැන 1985 දී තිබුණ අර මේ මැප් එක හැටියට විතරයි මේකලන් තියාගන්න පුළුවන්. ඊට වැඩිපුර මේ දෙපාර්තමේන්තු වලින් වැඩිපුර ඉඩම් අරන් තියෙනවා නම් ඒක අපසු මිනිසුන්ට දෙන්න ඕනේ කියලා කිව්වා. ඒක ඉතින් නීතිය හැටියට කොහොමද දන්නේ නැහැ. එයාගේ අණ තියෙනවා මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒ කොච්චර ඒක ක්‍රියාත්මක කරන එකේ කොයි විදියට ඒක කොච්චරද ඒකේ නීතිය හැටියට ගැලපෙන හැටියට තියනවාද කියලා මම දන්නේ නැහැ. එමුණට එයා කියලා තියෙනවා. ඉතින් ඔහොම එක එකක් කරනවා. නමුත් සම්පූර්ණයෙන් අපි අහන්න දේවල් මොකුත් දැනටමත් කරලා නැහැනේ. ඒතකොට ඊයේද ඊයේ ආයවැයෙන් පස්සේද ඔබතුමාලගේ තීරණය වෙනස් වෙන්නේ? මම ඒ ගැන හිතුවේ ඊයේ. අපේ අනිත් පක්ෂවල හිතුවේ මීට ඉස්සර. මට මගෙන් ඇහුවා දැන් සුමාන දෙකක් තුනකට ඉස්සර. මං කිව්වා මං ටිකක් කල්පනා කරලා තමයි මට කියන්න පුළුවන්, ඒකට උත්තර දෙන්න බැහැ කියලා. ඊයේ ආයවැය මේ පළාත් සභාව යටත් කරන්න හැටියට ඒක තියෙන නිසා දැන් ඉතින් මහත්තයාම අපට කිව්ව දේවල් කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. දැන් ඉතින් ඒගොල්ලන් කියන හැටියට අපි කරුවති මොකද්ද කියලා දැනට මම හිතනවා. දැන් ඔබතුමා කියන්නේ දකුණේ වගේම උතුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් කරා කියලා මේ අයවැයයි ඔක්කොමත් එක්ක. අපේ ප්‍රශ්නවල නෑ එහෙම කිව්වති ඒක වැරදි. ඒ කියන්නේ අපේ ප්‍රශ්න වෙන ප්‍රශ්න, දකුණේ ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න වෙන. අපට අපේ මේ අදහස නැත්නම් අපි ඔක බලන්නේ ඒ වගේමයි. ඒ කියන්නේ මේක ආණ්ඩුවෙන් මොකද්ද ලැබෙන්න යන්නේ කියලා. ඒ හැටියට බලනකොට දෙකම සමානෙම තියෙනවා. අපේ ප්‍රශ්න වෙනස්, ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වෙනස්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.